මොහොතකට කඳුළු අමතක කර සෙනුල්ලා ඇගේ පුරුදු දඟකාරකමින් මුහුණ සරසාගත්තේ ඉඳගෙන උන් තැනින් නැගිටින ගමන් එහෙත් ඒ දඟකාරකම සතුටක් නිසා ඇති වූ එකක් නොවන වග කාටත් පැහැදිලි ඇය සෙහස්ගේ බෙල්ලෙන් තදින් අල්ලා ඔහුව අසල තිබූ පොකුණ තුළට එබුවේ කිසිවෙකුට කිසිවක් සිතා ගැනීමට හෝ ඉඩක් නොතබා ඒ ඒ මොකද ඔය මනෝ ඉදිරියට පැන සෙනුගේ අතින් අදින විට අනෙක් හතර දෙනා බලා සිටියේ තුෂ්ණිම් භූත වී සෙහස්ගේ මුහුණ වරක් දියතුලට ඔබා සෙනු ඔහුව අත්හැරියේ සෙහස් දියෙන් ගොඩට ගත් මාළුවකු ලෙසින් ගැහෙන්නට පටන් ගත්තී තමුසෙට පිස්සුදෝයි මාව මරන්නද හදන්නේ යශී ලබා දුන් ලේන්සුවෙන් හිසද මුහුණද පිසදමමින් සෙහස් ප්‍රශ්න කළේ තරහින් සෙහස්ගේ බියවීම දුටු සෙනුල්යාගේ දෙනදට නැවතත් කඳුළු ඉනීමට පටන්ගෙන අවසන් එහෙත් ඒ කඳුළුවල ඇත්තේ සතුට බව දන්නේ ඇය පමණි ඇත්තටම ඔයා මොකක්ද කරපු වැඩේ සෙහස් වතුරට බයයි ඔයා කරපු මෝඩ වැඩේ නිසා අනතුරක් වුණත් වෙන්න තිබුණා යශීද පැවසුවේ මදක් තරහින් ඉනු කඳුළු පිටතට යවමින් සෙනු මහ හඬින් සුසුම් ලෑවේ අත් දෙකින්ම මුහුණ වසාගෙන තාමත් කියනවද ඔයා සඳ කැලුම් නෙමෙයි කියලා ඔයා වතුරට බය වෙන්න ඕනේ ඔව් එහෙම වෙන්න ඕනේ මම දැනන් හිටියා ඒක එහෙම වෙන බව මිතුරන් හය දෙනා එකිනෙකාගේ මුහුණ දෙස බලමින් අදහස් ප්‍රකාශ කළේ ඉරියව් වලින් පමණි මේ බලන්න ඔයාට එක්කෝ ලොකු වැරදීමක් වෙලා මම ඔයා ඔය කියන සඳකැලුම් නම් මට ෆොටෝ එකක්වත් පෙන්වන්න එතකොට මට පුළුවන් ඔයාගේ ප්‍රශ්න විසඳගන්න උදව් කරන්න සෙහස් පැවසුවේ ඇය දෙස බොහෝ වෙලාවක් බලා සිට ඔව් වෙච්ච දේ කීවොත් අපිට උනත් උදව්වක් දෙන්න බැරි කමක් නෑ යශීද පවසන විට අනෙක් අය දේ අනුමත කළා ෆොටෝ එකක් මල් ළඟ නෑ ඒත් මට ඔප්පු කරන්න පුළුවන් ඔයා මගේ සඳ කැලුම් මම ඔයාගේ සේපාලිකා ඔයා වතුරට බය මට ඔයාව නැති වුනේ ඉතිරිය කියාගත නොහැකිව සේපාලිකා හුදෙස බලා උන්නේ අසරණව ඒ බැල්ම සෙහස්ගේ හදවතට බර බවක් දැනුණා මේ බලන්න සේපාලිකා සෙහස්ගේ ඒ ආමන්ත්‍රණය සඳ කැලුම් හා සමාන බවක් සෙනුට දැනුණා ඔයාගේ කතාව අපිට කියන්න පුළුවන් වුණත් බැරි වුණත් ඔයාට එක විසඳ ගන්න අපි උදව් කරන්නම් කීව සෙහස් ඇය අසලින් වාඩි වන විට අනෙක් අයද ඉඩ ඇති තැන් බලා වාඩි වුණා මම සේපාලිකා නෙමෙයි සෙනු සෙනුල්යා සේපාලිකා කියන්නේ මගේ ගිය ආත්මේ නම සෙනු කතාවට මුල පුරන විට කවුරුත් උනන්දුවෙන් එයට සවන් දුන්නේ තාරුණ්‍ය හිණිපෙත්තේ සිටි ඔවුන්ගේ සිත්ද මෙවැනි කතා පිළිබඳ උනන්දුවක් දැක්වූ නිසයි පෙර ආත්මය හා සම්බන්ධ වීම තරමක් විශ්වාස කළ නොහැකි නමුත් එහි අභිරහස් බවක් ගැබ්බී තිබුණ නිසා ඔවුන්ට ඒ කතා පිළිබඳ ඇති රුචිය වැඩි වූවා බලනම පොඩ්ඩෝ සෙනු තාම නෑනේ මොකක්ද අපි කරන්නේ තනිව විසඳුමක් සොයාගත නොහැකි මනුල්ලයා දුනෙත්තද මේ පැවසුවේ ඔහුගෙන් පිළිතුරක් අපේක්ෂාවෙන් අකි ෆෝන් එකට අරන් බැලුවේ නැද්ද ගත්තා ඒ මගුලෝ බලනවක පොඩ්ඩෝ දැන් පහත් පහුවෙලා මනුට ඒ පවසා නිම කිරීමට හෝ ලැබුණේ නැත සෙනු එසේ පවසමින් රමිනි පැමිණෙමින් සිටියේ මනුල්ලයාගේ කාමරයේ වෙතයි ඉවරයි මේ එනවා මනෝ දුනෙත්ට වචනයක් හෝ පැවසීමට ඉඩක් නොතබා ඔහුව ඇඳ මතට දමා ඔහුගේ ගෙල දක්වා වැසෙනසේ පොරෝණය පොරවා ඇගේ අතට හසු වුණ ක්‍රීම් බෝතලය ගෙන ඔහුගේ මුහුණ පුරා හැලුවා අනතුරුව මනුල්ලයා ඒ මුහුණ සෙමෙන් ක්‍රමානුකූලව පිරිමැදීමට පටන් ගත්තා ඔය මොකද රමණි කාමරයට ඇතුළු නොවී ප්‍රශ්න කළේ දොර අසල නැවතී
ට්‍රීට්මන්ට් එකක් අම්මේ මනෝ පිළිතුරු දුන්නේ මවාගත් සිනාවක් සමගින් මේ සෙනෝ රමණී කතාවකට මුල පුරන බව දැනගත් මනෝ ඉස්සර වුණා මේ පැක් එක දාලා තියෙද්දි කතා කරන්න හොඳ නැහැ අම්මේ රමණී ඇයදසත් සෙනුලියා ලෙසට සිතා සිටින දුනිත්ගේ මුහුණ දෙසත් උපහාසයෙන් මෙන් බලා පිටව ගියා ඇති අන්තම් මනෝලියා දුනිත්ගේ මුහුණ මත තිබූ අත් දෙක ඉවතට ගත්තා අනේ දිගටම කරනවා කුලකුවක් කි ඒ සුළු මොහොතට අඩ නින්දකට ගොස් සිටි දුනිත්ගේ ඉල්ලීමට මනෝලියා ඔහු දෙස බැලුවේ කෝපයෙන් මොනාද අනේ සැපයි ඔයි හොම් මසාජ් කරනවා කොමට නින්ද යනකම් මොකක්ද ක්‍රීම් එක හරිම සනීපයි දුනිත් දෙස කෝපය මැදින් නැගුණු සිනාවක් සමග බලා මනෝලියා නැවතත් ඒ මුහුණ අතගෑවා ඒ මගේ කුට්ටුවීම් එක කමක් නෑ ඕනේ මගුලක් මට නින්ද යනකම් කරනවා ජීවිතේ පළමු වරට සෙනුල්යා නිසා සිදු කිරීමට ඌ දේවල් පිළිබඳව මනෝලියාට ආඩම්බරයක්ද අන්තිමට දැනුණා සුපුරුදු ජීවන රටාව වෙනස් වී ජීවිතය තුළ හරි අපූරු මිහිරියාවක් ඇති වී ඇති වග ඇයට දැනෙන්නට පටන් ගින් තිබුණා ඒකත් මරු වැඩක් නේද මල්ලි ඇය දුනෙත්ගෙන් විමසුවා මොකද්ද දුනෙත් කතා කළේ නින්දෙනි මෙහෙම අම්මිලව රවටපු එක මට නම් මාර හැපි ඇය පැවසුවේ සතුටින් දුනෙත්ගෙන් නැගුණේ කෙටි පිළිතුරකි පැයකට ආසන්න කාලයක් සෙනුලියාගේ කතාවට සමවැදීමෙන් ඇහුම්කන් දුන් මිතුරන් හය දෙනාම නිශ්ශබ්දය සෙහස්ත මේ කිසිවක් විශ්වාස කර නොහැක සෙනුලියා කෙසේ පැවසුවත් තමන් හා සඳ කැලුම් අතර සම්බන්ධයක් ඇති වගට සෙහස්ත සිතුනේම නැත තමා කුඩා කාලයේ සිට වතුරට බිය බව ඔහු දන්නා නමුත් ඒ මත පදනම්ව සඳ කැලුම් තමා බව සිතීමට ඔහුට සිතුනේ නැහැ අඩුම තරමින් ඡායාරූපයක් හෝන මැදිව එසේ විශ්වාස කිරීම මහා මෝඩකමක් යයි ඔහුට සිතුණා මට නම් නිකම් ෆිල්ම් එකක් බැලුවා වගේ සෙනුලියා කීව හැමදේම මට මැවිලා පෙනුණා පළමුවෙන්ම කතා කළේ අමාය මටත් මම ඒකනේ මුලින්දම්ම කීවේ මේ කෙල්ලට පිස්සු නෑ කියලා තිමිරද පැවසුවේ එක්වරම එතකොට කවුද මට පිස්සු කීවේ සෙනුලියා ප්‍රශ්න කළේ දෙබෙම හකුලවමින් මිතුරන් පස් දෙනා එක්වරම බැලුවේ සෙහස් දෙසයි ඒ පාවා දීමට සෙහස්ට කර කියාගත නොහැකි තරම් සෙනු ඔහු දෙස රවා බැලුවේ යටිතොල උඩු ඇන්දේ දසන්වලට හසු කරන ගමන් හරි දැන් මොකද්ද සෙනුලියාගේ ප්ලෑන් එක සෙහස් බේරා ගැනීමට සිතුන නිසා භානුක ප්‍රශ්න කළේ කතාව වෙනතකට හරවමින් මම මේ ගමට යන්න ඕනේ මට දැනෙනවා මේවට සම්බන්ධ කවුරු හරි ඒ ගමේ ඉතිරි වෙලා ඇති කියලා සෙනුලියා කැමති නම් අපිටත් පුළුවන් ඔයාලට හෙල්ප් කරන්න මොකද නම්මයි කියන්නේ ඒ යෝජනාවේ යශීගෙනි සෙනු හය දෙනා දෙසම බැලුවේ සිනහව පිරිමුහුණින් මම නම් කැමති ඇයට කොහොමත් හිතදී තිමිර එකහනින් පැවසුවා මමත් අමාද කැමැත්ත පල කළේ මේ වෙනස් අත්දැකීමක් ජීවිතයට එක් කරාවියයි සිතා හරි එහෙනම් මමත් ඕනේ උදව්වක් දෙනවා භානුක මෙන්ම මනෝද කැමැත්ත පල කරද්දී ඉතිරි වූයේ සෙහස් පමණි සෙහස් උඹ මොකද කියන්නේ මනෝ ප්‍රශ්න කරන විට පිළිතුරු දුන්නේ සෙනුල්යයි එයා නැවිත් කොහමද මේ යාගේ කතාවනේ හිත යටින් සෙනුල්යාට බනිමින් සෙහස් කැමැත්ත ලබා දුන්නේ කැමැත්තකින් නොවේ සෙනුල්යාගේ නම්බර් එක මට දෙන්න එතකොට ඔයාගේ ප්ලෑන් එක අනුව අපිටත් රෙඩි වෙන්න පුළුවන්නේ යශී කතා කළේ මේ පිළිබඳව උනන්දු වෙනි ඒක නෙමෙයි ඔයාලමට සෙනු කියන්න සෙනුල්යාගේ සිතේ තිබූ දුක මේ වන විට හලකවත් නොමැත ඇය ලෙසටම සිතනා මිතුරන් කැලක් හමුවීම පිළිබඳව ඇය සිටියේ කියාගත නොහැකි තරමේ සතුටකිනි අපිට ඉතින් ඔච්චර දුර ගමනක් යන්න වෙන්නේ ට්‍රිප් එකක් යනවා කියලා තමා නේද ළමයි මනෝ කතා කළේ ඉදිරියට කළ යුත්ත පිළිබඳව සිතා බලමින්
ඔක්කොමතරී දැන් නම් ගෙදර යන්න ඕනේ නැත්තම් ට්‍රිප් නෙමෙයි හෙට ක්ලාස් එන්නවත් ලැබෙන එකක් නෑ අම්මා පැවසුවේ අතරල සෝදස බලමින් 6:10යි නේද මනෝද විමසුවේ ඔහුගේ අතරල සෝදස බලමින් යමු යමු කතා බහ අතරතුර සෙනුල්ලා එනමුම් කර කට්ලට් වලින් ඉතිරි වී තිබූ කට්ලට් දෙක එක්වර කටට දමාගෙන බානුක නැගී සිටියා එහෙනම් සෙනෝ අපි යන්නම් ඉක්මනින් ඔය හැමදේම ප්ලෑන් කරලා අපිට කියන්න අමා පැවසුවේ සෙනෝගේ උරහිසට අතක් තබා එහෙනම් අපි යනවා ළමයි යන්නම් සඳ කැලුම් යෂීහා අමා සෙහස් දෙස බලා පැවසුවේ ඉඟි මරමින් සෙහස් සොවුන් දෙස බලා කට ඇද කළේ සිතින් බනිමින් සෙනුල්ලා කොහොමද යන්නේ තිමිර ප්‍රශ්න කළා මම මෙතනින් කැප් එකක් ගන්නවා තිමිර සෙනු පැවසුවේ සියල්ලන්ගෙන් සමු ගැනීමට සූදානම්ද හරි එහෙනම් අපි යනවා පරිස්සමින් යන්න බානුක තිමිර හා මනෝ ඇගෙන් සමුගද්දී සෙහස් පමණක් ඇය අසල නතර වූවා තමා ඇය අසල නතර වූයේ ඇයිදැයි කියා සෙහස්ට සිතාගත නොහැක සියල්ල හෙළිකර අවසන් නිසා සෙනුල්ලා සෙහස් දෙස හිස ඔසවා බැලුවේ සැහැල්ල සිතකින් මාත් යන්නම් එහෙනම් සෙහස් පැවසුවේ තමා එනතුරු ඈතට වී සිටින මිතුරන් තිදෙනා දෙස බලමින් සෙනුල්ලා කිසිවක් නොපවසා ඔහු දෙස බලා උන්නා හරි එහෙනම් පරිස්සමට ගෙදර යන්න වැඩිය හිතන්න එපා ඔයාට ඕන දෙයකට මං ඉන්නවා යයි පැවසූ සෙහස් අනෙක් පැස හැරී යන්න ගියේ දෙතුන් වරක්ම ඇය දෙස බලන ගමන් කියවුව වැඩිද මන්දා ඕන දෙයකට මම ඉන්න මම යගේ කවුද සෙහස්ගේ හිත කීවා ඔවුන් පිටව ගිය පසු පාරට සෙනුල්ලා පහසුවෙන් කුලියරියකට නැගී නිවස බලා යාමට පටන් ගත්තා තමා නිවසට යාමට හොඳටම ප්‍රමාද වී ඇති බව සෙනුල්ලා හොඳටම දන්නවා එහෙත් හිත සතුටින් පිරී ඇති මොහොතේ ඇයි ඒ පිළිබඳ තැකීමක් කළේ නැහැ අමා යෂී තිමිර බානුක මනෝ මටම ගැලපෙන යාළුවෝ ටිකක් ඊළඟට මගේ සෙහස් නෑ නෑ සඳ කැලුම් සෙනුල්ලා තනිව කල්පනා කළා මිස් මෙතනින් කොහාටද සෙනුල්ලාගේ කල්පනාවේ බිඳුනේ කුලී රතේ රියදුරුගේ හඬට තම නිවස පිළිබඳ නිවැරදි තොරතුරු ලබා දීම අවදානම් බව දන්නා සෙනුල්ලා නිවස පෙනෙන මානේ ඌ පාරකින් බැස ඉදිරියට ගමන් කළේ පයින්ය ඇය සෙමෙන් පිටුපස ගේට්ටුව ළඟට වී ඇගේ දුරකථනය ක්‍රියාත්මක කළා ඇය ඇමතුමක් ලබා ගත්තේ මනුල්ලාටයි මනු මම ඇවිත් ඉන්නේ ගේට්ටේ කරින්න ඇමතුම විසන්ධි කළ සෙනු වටපිට හඳින නිරීක්ෂණය කළේ ඒ වන විටත් අඳුර පැතිරී තිබුණු නිසා